එක්සත් ජාතීන්ගේ 78 වන මහමණ්ඩල වාර්ෂික සමුළුව ඊදිනෙදී තම සාර්ථකව ආරම්භ වුණා. එහි දෙවන දිනය අද නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේදී යලිත් ආරම්භ වෙනවා. අදිනෙදීත් විශේෂ කරුණු කිහිපයක්ම සමුළුවට සමගාමීව පැවැත්වෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දවසේ විශේෂ කටයුතු කිහිපයකට එක්වීමට නිමිතව තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්න ලබනවා දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවකට ජනාධිපතිවරයා සහභාගී වීමට නිමිතව තිබෙනවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය සමග සාකච්ඡාවකටද ජනාධිපතිවරයා සහභාගී වීම නිමිතයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදිනේ රාජ්‍ය නායකයන් ඇතුළු කිහිප දෙනෙක් සමග තවත් දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නිමිතව තිබෙනවා. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවයට සහභාගී වීම රාජ්‍යයක් විදිහට ශ්‍රී ලංකාව ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරන්න දැන් සූදානම් වෙනවා මෙවර ශ්‍රී ලංකා දූත කණ්ඩායම නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේමනාත් දොළුවත්ත මහතා සමග ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න. අයිබෝන් ඔබතුමාට මෙවර සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැමිණි දූත කණ්ඩායම සමාජික විදියට ඔබ කොහොමද දකින්නේ ශ්‍රී ලංකාව රාජ්‍යයක් විදියට මෙම සංචාරය ලබාගත ජයග්‍රහණ සහ මෙම සංචාර ශ්‍රී ලංකාවට කොයි ආකාරයෙන්ද වැදගත්කමක් ලැබෙන්නේ? මේ අවස්ථාව ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක් අපේ රටට. අපි දුෂ්කර අවස්ථාවක ඉඳලා අවුරුද්දක් අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ පුරාවටම අපි රට මුහුණ දීපු අභියෝග සම්බන්ධයෙන් ඒවට මුහුණ දීලා ඉස්සරහට ඒ පැමිණීම සම්බන්ධයෙන් ලෝක නායකයෝ බොහොමයක් දෙනෙක් අපව පැසසුමට ලක් කරා කිව්වොත් නිවැරදි. විශේෂයෙන්ම අපි පහුගිය කාලේ පුරාවට මේ තත්ත්වෙන් ගොඩෙන්න අදේශපාලනික දුෂ්කර තීන්දුව ගත්තා. සමහරු කිව්වා දේශපාලනය කරන බොහොමයක් අය දිගින් දිගටම අපි දැක්කා ඒ අයගේ ප්‍රකාශවල තුල දැක්කේ සහනාධාර. එහෙම නැත්නම් විපක්ෂයට කියලා විවේචනය කරන එක. හැබැයි මේ මේ කටයුත්තට බරා දෙන්න මූණ දෙන්න මිනිහෙක් හිටියේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ඒ දුෂ්කර අදේශපාලනික තීන්දුව ගැනීම සම්බන්ධයෙන් අද අපේ තියෙන රට තියෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකු සභාපතිවරයා විශේෂ ප්‍රශංසාවක් කරා. ඉතාමත් ඉක්මනින් මේ දුෂ්කර අවධියෙන් ගොඩෙන්න පුළුවන් අඩිතාලම අපි දාගත්ත එක ගැන. ඉතින් මම හිතනවා ඒක අපිට විශාල පිටිවහලක්, විශාල ධෛර්යයක් ලෝක බැංකු සභාපතිතුමාගේ ඒ අදාළ ප්‍රශංසාව. විශේෂයෙන්ම අපි නේපාලයේ අග්‍රාමාත්‍යතුමා, බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යතුමිය, ඒකම දකුණු කොරියාවේ ජනාධිපතිතුමා මෙවැනි දේශපාලන නායකයෝ ගණනාවක් දිගින් දිගට මුණ ගැහෙනවා. එතනින් යහට කියලා USAID එකේ සමන්ත පාව වගේ තම ප්‍රබල පුද්ගලයෝ මුණ ගැහිලා අපේ රට ඉදිරි ගමන කොහොමද යන්න කියන කාර්ය සම්බන්ධයෙන් දිශානති සම්බන්ධ විශේෂ සාකච්ඡා ගණනාවක් සිද්ධ වෙලා තිනවා. ඒකම අපි දැක්කා ජනාධිපතිතුමාට ජපාන් සංසකාවා සෙන්ටර් එකේ ඕෂන්ස් නැෂනල් ඩයලොග් එක කියලා වෙනම විශේෂ දේශනයක් දෙන්න තුමට ආරාධනා කරලා තිබ්බා. එවැනි කාරණායක බැලුවහම තවදුරටත් තවත් දින ගණනාවක් තිබෙනවා මේ කාර්යයේ සමාප්තිය අපිට දකින්න. ඉතින් එහෙම බැලුවහම අපි එතනින් එහාට කියලා මේටා කම්පැනි එකේ ෂාමන්ව අපි මුණ ගැහෙනවා. ඉතින් මේ කාරණා බැලුවහම තාක්ෂණයේ අතින් ඉස්සරහට යන්නේ කොහොමද, රට කොහෙද තියෙන්න ඕනේ, රිනුවබල් එනර්ජි මේ කාලගුණ විපර්යාස මේ සියලුම කාරණායක බැලුවහම රටේ තත්ත්වය ඉහළට ගෙනියන්න අවශ්‍ය දායකත්වය, අවශ්‍ය නායකත්වය දෙන ලෝක නායකයන්ගේ සහයෝගය ලැබිච්ච අවස්ථාවක් හිට අපි එක දකිනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි රටක් හැටියට වෙනස් විදිහට හිතලා වෙනස් මගක් අරගෙන රට වෙනස් කරන අපි ඔක්කොම දායක වෙන අවස්ථාවක්. ඉතින් මම දකිනවා මේ අදාළ සම්පූර්ණ කණ්ඩායම ඒ වෙනසත් එක්ක ජනාධිපතිතුමත් එක්ක අපි හිටගෙන ලෝකෙත් එක්ක ඒ ලෝකයේ අවශ්‍ය දායකත්වය අපිට ලබා දෙන ස්වරූපයක් අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් අපි දුෂ්කර අවධියේ අපි ගත්ත තීන්දුව తీරන අදේශපාලන තීන්දුව తీරන අද අපිට ප්‍රසසුමකට ලක් වෙලා තියෙන තත්ත්වයක් අද අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඔබ ස්තුති මන්ත්‍රීතුමනි, මම ශානු කරුණාරත්න ජනාධිපති මාධ්‍යංශයේ වෙනුවෙන් රන්දික තෙන්නකොන් සමග නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ සිට